අන්තර්පලාත් දුම්රිය ධාවනිකට අවසර ලැබීම සමග අද දින දුම්රිය ගමන් වාර 152ක් පමණ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව බෙලියත්ත, අවිස්සාවෙල්ල, නුවර සහ හලාව සිට හා මහව සිට දුම්රිය අද දින කොළඹ දක්වා ගමන් කරන පැමිණෙනවා. තවස නැවතත් ගමනාන්තය කරා ගමන් කර ප්‍රධාන මාර්ගයේ සිදු වූ සංඥා බිඳවැටීමක් නිසා යම් ප්‍රමාදයක් සිදු වුණා දුම්රිය පැමිණීමේ මේ වන විටෙක යම් මට්ටමකට යථාවත් කළ තියෙනවා දුම්රිය ධාවනයේ සිද්ධ වෙන. අපි දුර සිට පැමිණෙන දුම්රිය දාහනගත බෙලියත්ත සිට පැමිණෙන දුම්රිය හලා අලුතර දකුණු කලුතර සිට කොළඹ දක්වා නොනවත්වා ධාවනය කිරීම සඳහා කටයුතු දා තිබෙනවා. එමගින් අපි බලාපොරොත්තු වන්නේ මගී තදබදකින් තොරව දුම්රිය ධාවනය කිරීම ඒට ගැළපෙන පරිදි කළුතර දකුණේ සිට කොළඹ දක්වා වෙනම සුවිග්‍රහ දුම්රියක් ආරම්භ කරලා තියෙනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මගින්ගේ අවශ්‍යතාවය හඳුනාගෙන මේ වැඩිදියුණු කිරීමට. මම මගින්ගේ ඉල්ලා සිටින්නේ දුම්රියෙන් ගමන් කිරීමේදී තදබද පවතින දුම්රිය නිසි ලෙස තෝරාගෙන තදබදයකින් තොරව දුම්රිය භාවිතා කරන ලෙස සේවය ලබා දීමේ සීමාවක් තියෙනවා. ඒක තමයි අපිට දුම්රිය මාර්ග පද්ධතිය හා තියෙන දුම්රිය කට්ටල මත අපිට ලබා දෙහි සේවාවේ සීමාවක් තියෙනවා. අපි උපරිම වශයෙන් රාජකාරි සඳහා පැමිණීමක් සඳහා දුම්රිය ලබා දීලා තියෙනවා. ඒ වගේම ලබා දී තියෙන දුම්රිය වල ධාරිතාව වැඩි කිරීමටත් අපි කටයුතු කරලා තියෙනවා. පසුගිය සතිය අපි දුම්රිය සේවය ආරම්භ කිරීමේදී අපිට ලැබුණු නියෝගය තමයි මාසික වාර ප්‍රවේශ පත්‍ර හිමියාට පමණක් දුම්රිය ගමන් කිරීමට අවසර දෙන ලෙස. ඒක කොවිඩ් කමිටුව ගත් තීරණයක්. දැන් ඒ තීරණය ඉවත් කර තියෙන බැවින් දුම්රිය ප්‍රවේශ පත්‍ර ගන්න මගින්ට දුම්රිය ගමන් කිරීමේ හැකියාව තියෙනවා. අපි මේ සතිය තුන්වෙනිදා වෙන විට යාපනයේ සහ බදුල දක්වා දුම්රිය ආරම්භ කිරීම බලාපොරොත්තු වෙනවා. දීපාලි උත්සවයට සමගාමීව ඉදිරියේදී තා කඩිනමින් දුරගමන් දුම්රිය භාවිත කිරීමට මේ ධාවනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ අවස්ථාව අපි ලබා දෙනවා බුක් කරලා දුම්රිය යන්න. තුන්වෙනිදා අපි ආරම්භ කරන අතර තුන්වෙනිදා තමයි ආරම්භයක් ගන්න යාපනයේ සහ බදුල්ලට දුම්රිය ගමන් කිරීමෙන්. මම හිතන්නේ ඊළඟ සතිය වන විට අපිට පුළුවන් සාමාන්‍ය මට්ටමකට ගන්න දුරගමන් සේවාවන්ට.